අභිධර්මයේ මූලික කරුණු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අතටගත් වීදුරු බෝලයක ඇතුළ පිට දෙක දක්නාක් මෙන් සකල ලෝකයේ ඇතුළ පිට දෙක දැකීමෙන් හා වර්තමානයේ පමණක් නොව අතීතානාගත දෙකද දැකීමෙහි සමත් වූ සකල ක්ලේශ මලාපගමණයෙන් පරම නිර්මල වූ පරම සුන්දර වූ ඥාණයෙන් යුක්ත වූ සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් අවිද්‍යාවෙන් අන්ධව දුකින් දුකටපත් වෙමින් සසර සැරිසරන අසරණ සත්ව සමූහයා කෙරෙහි පතලා වූ මහා කරුණාවෙන් ඔවුන්ට නිවන් මඟ දැක්වීම වශයෙන් 45 වසක් මුළුල්ලෙහි පවත්වන ලද දේශනේ වනාහි ධර්ම විනය වශයෙන් දෙවැදෑරුම් වන්නේය. එහි විනය අනු ඒ තථාගතයන් වහන්සේගේ ශ්‍රමණ ශ්‍රාවකයන් වහන්සේලාගේ ප්‍රතිපත්ති ක්‍රමයේ දක්වන්නා වූ දේශනය. පෘථුවි වෘක්ෂ පර්වතාදී සංස්කාරයන්ගේ හා මනුස්ස දේව බ්‍රහ්මාදී සත්වයන්ගේද තත්වය ස්කන්ධාදී වශයෙන් අනේකාකාරයෙන් විභාග කොට දක්වන්නා වූද නැවත නැවත ජාතියෙන් ජාතියෙහි සත්වයාගේ උප්පත්තිය සිදුවන සැටි දක්වන්නා වූද සත්වයාට සැප දුක් ලැබෙන සැටි දක්වන්නා වූද පරම සුන්දර ලෝකෝත්තර නිර්වාණ ධාතුව දක්වන්නා වූද ඒ නිවනට පැමිණෙන සැටි දක්වන්නා වූද දේශනය ධර්ම නම් වේ. ඒ ධර්මෙහිද සූත්‍ර පිටකය අභිධර්ම පිටකයයි කොටස් දෙකක් ඇත්තේය. එයින් අභිධර්ම පිටකය යනු ධම්ම සංගණීය විභංගය ධාතු කතාවය පුද්ගල පඤ්ඤාත්තිය කතාවත්වය යමකය ප ဋ ාණය යන ප්‍රකරණ 7ය. ඒ සප්ත ප්‍රකරණය වූ අභිධර්ම පිටකය එක පාඩමක්සේ එකිනෙකට සම්බන්ධය ඇත්තා වූ දීර්ඝ දේශනයකි. ඉහතකී ස්කන්ධාදී ධර්ම අඩුවක් නැතිව විස්තර වශයෙන් ක්‍රමානුකූලව අභිධර්ම පිටකයේ දක්වා තිබේ. බුද්ධ ධර්මයේ පිළිබඳව මනා දැනුමක් ඇති කරගත හැකි වන්නේ අභිධර්ම පිටකයේ උගෙනීමෙනි. තථාගතයන් වහන්සේ විසින් ඒ ස්ථානවලදී ඒ පුද්ගලයන්ට සුදුසු පරිදි පවත්වන ලද කෙටි දේශනයෝ සූත්‍ර නම් වෙති. ඒ දේශනා සමූහයකට සූත්‍ර පිටකයයි කියනු ලැබේ. ඒ සූත්‍රවල එකිනෙකට සම්බන්ධයක් නැත්තේය. කෙටි දේශනයකින් ඉහතකී කරුණු පිළිබඳ විස්තරයක් නොකළ හැකි බැවින් ලෝක තත්ත්වයේ මනමින් විස්තර කරන සූත්‍රයක් නැත්තේය. සූත්‍ර ධර්ම වනාහි වෛද්‍යවරයෙකු විසින් රෝගීන් පරීක්ෂා කර ඒ රෝගියාට සුදුසු හැටියට ලියන ලද බෙහෙත් සීටු රසක් වැනි අභිධර්ම පිටකය ඒ වෛද්‍යවරයා දැන සිටින වෛද්‍ය ශාස්ත්‍රය වැනි ක්‍රමානුකූලව වෛද්‍ය ශාස්ත්‍රයේ උගනීමෙන් මිස බෙහෙත් සීටු කියවීමෙන් වෛද්‍යවරයෙකු නොවිය හැකි වන්නාක් මෙන් බෙහෙත් සීටු රසක් බඳු සූත්‍ර පිටකයේ උගෙනීමෙන් බුද්ධ ධර්මයේ මනාකොට දන්නකු නොවිය හැකිය. හොඳ ධර්මදරයෙකු හොඳ ධර්ම කතිකයෙකු නොවිය හැකිය. අභිධර්මයේ නොදත් තැනත්තාගේ ධර්ම ඥානයේද අවුල්ය. ධර්ම දේශනයේද අපිරිසුද්ධය. එහි ඇති අවුල් එහි ඇති වරද ආභිධර්මිකයන්ට මිස සෙස්සන්ට නොදැනෙන්නේ. එබැවින් සෙස්සෝ ඒ අවුල් දෙසුමටද පසස්නාහ. දේශකයාද තමාගේ දේශනෙහි තතු නොදන්නා බැවින් එය උසස් කොට සිතා සතුටු වන්නේ. සමහර විට තමා ගැන ආඩම්බරද වන්නේ. අභිධර්මය දැනගන්නාතෙක් ඒ වැරදි හැඟීම ඔහුගෙන් නොදුරවන්නේය. අභිධර්මයේ නූගත් තැනැත්තාගේ ධර්මදේශනය ගැන අත්තසාලිනී නම් වූ අභිධම් අටුවාවෙහි මෙසේ දක්වා තිබේ. ආභිධම්මික භික්ඛුයේව කිර ධම්මකතිකා නාම අවශේෂා ධම්මං කතෙන් තාපි න ධම්මකතිකා කස්මා තේහි ධම්මං කතෙන් තා කම්මන්තරං විපාකන්තරං රූපාරූප පරිච්ඡේදං ධම්මන්තරං අලෝලෙත්වා කතෙන්ති ආභිධම්මිකා පන ධම්මන්තරං න ආලෝලෙන්ති तस्मा आभिधम्मिको भिक्खु धम्मं कथेत्वा मावा पुच्छित काले पन कथेस्सतीति सो एव धम्मकथिको नाम होति आभिधम्मिक भिक्षुहुम धर्मकथिकयो නම් වෙති සෙස්සෝ දහම් දෙසන්නාහුද ධර්මකථිකයෝ නොවේති කුමක් හේින්දියත් ඔහු දහම් දෙසන්නාහු එක් කර්මයක් තවත් කර්මයක් හා අවුල් කොටද එක් විපාකයක් තවත් විපාකයක් හා අවුල් කොටද රූපාරූප දෙක අවුල් කොටද එක් ධර්මයක් තවත් ධර්මයක් හා අවුල් කොටද දහම් දෙසති ආභිධම්මිකයෝ වනාහි ධර්මයේ අවුල් නොකෙරෙති එබැවින් අභිධර්මයේ දන්නා භික්ෂුව බණ කියන්නේ හෝ වේවා නොකියන්නේ හෝ වේවා අනුන් විසින් ඇසූ විටක නොවර්ධවා කාරණය කියන බැවින් හෙතෙමෙම ඒකාන්තයෙන් ධර්මකථිකයා නම් වේය යනු එහි අදහසයි. කරුණු මෙසේ හේයින් බුදු සමය निराවුල් ලෙස දනු කැමැති සෑම දෙනා විසින්ම අභිධර්ම පිටකය උගත යුතුය. අභිධර්මය ඊතා ගැඹුරු විද්‍යාවකි. एही उगानन धर्म अतिशयिं सूक्ष्म एवाय कुडादे महत्कुड दक्वना कन्नाडि आदि नवीन विद्याज्ञां पाविच्चि करन उपकरणवल आधारें ए धर्म नोदत हैकिय एवा शुद्ध ज्ञानेम दतयतु धर्मयोय एवा मेनविन तेरुम गत हैकिवीमट उत्पत्तियें पिहिटि शुद्ध बुद्धिय तिबिय युतुय उत्पत्तियें पिहिटि ज्ञाने නැතිවුන්ට ඒවා අවබෝධ කර ගැනීම අපහසුය. ඒ නිසා පොතපත උගත් සෑම දිනාටම ඒවා ගැන මනා වැටහීමක් ඇති නොවේ. ගුරුන්ගෙන් හා පොතපතින් අභිධර්මය උගත් මන්දබුද්ධිකයන් සමත් වන්නේ ධර්ම පාඨ කීමට හා පරමාර්ථ ධර්මයන්ගේ නම් හා ගණන් කීමට පමණකි. එයින් අභිධර්මයේ දනිමයයි ඔහු රැවටෙති. ක්‍රමානුකූලව ඉගෙනීමක් නොකොට අභිධර්මයේ දැනගන්නට සිතා අතනින් මෙතනින් පොතපත කියවන්නන්ටද බොහෝසෙයින් ඇතිවන්නේ පරමාර්ථ ධර්ම පිළිබඳ වැරදි හැඟීම්ය. එසේ වැරදි හැඟීම් ඇතිවීම නිසා පරමාර්ථ ධර්මයේ දනිමයි රැවටි සිටින්නෝද බොහෝය. පරමාර්ථ ධර්ම අතිසූක්ෂම බැවින් දුරවබෝධය. එබැවින් ඒ ධර්මයන් ගුරුන්ගෙන් අසන කල්හිද පොතපතින් බලන කල්හිද වැරදි හැඟීම් ඇතිවීමෙන් උත්පත්තියෙන් පිහිටි නොවන ඇත්තෝද නොඑක් විට රැවටෙති. වැරදි දැනුම නොදැනීමට වඩා නපුරුය. එබැවින් සෑම කරුණක්ම පිරිසිදු ලෙස දැන ගැනීමට උත්සාහ කළ යුතුය. තමා ඒ කාරණේ දැන සිටන සැටි හරිද වැරදිද යන බව දැන ගැනීමට නැවත නැවත පොතපත කියවිය යුතුය. එක පොතකින් තේරුම්ගත් කරුණු තවත් පොත්වල විස්තර කර තිබෙන සැටිද බැලිය යුතුය. ඒවා එකිනෙකට සසඳා බැලිය යුතුය. දන්නා වූ අන්‍යයන්ගෙන්ද කරුණු විමසිය යුතුය. එසේ කොට සෑම පරමාර්ථ ධර්මයක් පිළිබඳ ඌම දැනුම පිරිසුදු කරගත යුතුය. සිතය, චෛතසික 250, රූප 820 නිවනයයි අභිධර්මයේ මෞලික ධර්ම 280කි. අභිධර්මයේ උගන්නා දැනැත්තන් විසින් උගනීමේ අඩිතාලම වශයෙන් ඒ ධර්ම 82 මනවින් උගත යුතුය. මෞලික ධර්ම පිළිබඳ දැනුමෙහි වරදක් ඇති වුවහොත් ඒ වරද දිගටම යන බැවින් සෑම තැනදීම එයින් අවුල් ඇතිවේ. ඒ ධර්ම ටික හොඳින් තේරුම් ගතහොත් අභිධර්ම පිටකය පහසුවෙන් උගත හැකිවේ. ඒ ධර්ම ටික හොඳින් තේරුම් නොගෙන අභිධර්ම පිටකයේ කීප වාරයක් අවසන් වන්නට උගතත් ධර්මයේ ගැන පිරිසිදු අවබෝධයක් ඒ තැනත්තාට නොවන්නේය. එබැවින් මෞලික ධර්ම සමූහය මනාකොට තේරුම් ගැනීමට අභිධර්මයේ උගනුවන් විසින් විශේෂයෙන් උත්සාහ කළ යුතුය. පරමාර්ථය හා හීනාර්ථය. පරමත්ත පරමාර්ථ යනු අභිධර්මයේ මූලික කරුණු වූ ඉහතකී ධර්ම 280ටම කියන සාමාන්‍ය නාමයකි. අභිධර්මයේ උගන්නා තැනැත්තා විසින් පළමුවෙන්ම කළ යුත්තේ පරමාර්ථය හා එහි ලක්ෂණ මනවින් තේරුම් ගැනීමය. එය වෙන්වෙන් වූ පරමාර්ථ ධර්මයන්ගේ තත්ත්ව දැනගත හැකිවීමට අත්තිවාරම වන්නේය. සිතට දැනෙන, සිතට හසුවන, සිතින් ගන්නා යමක් වේ නම් ඒ සියල්ලටම අර්ථයයි කියනු ලැබේ. අර්ථ යන්නේ තේරුම, සිතින් දැනගන්නා දෙයම යනුයි. සියල්ලම සිතට දැනෙන බැවින් අර්ථ නොවන කිසිවක් කොතැනකවත් නැත්තේය. සිතට දැනෙන සියල්ල අර්ථයයි කී කල්ලි සිත අර්ථයක් වන්නේ කෙසේද? එය අර්ථභාවයෙන් බැහැර වන්නේ නොවේද යන ප්‍රශ්නය ඇතිවන්නේය. එක් සිතකට තවත් සිතක් දැනෙන බැවින් සිතද අර්ථය වේ. තවත් ක්‍රමයකින් කියතොත් වචනයෙන් කියවෙන්නා වූ අසන්නහුගේ සිතට වචනානුසාරයෙන් දැනෙන්නා වූ දෙය අර්ථ නම් වේ. එක් වචනයකින් තවත් වචනයක්ද කිය හැකි බැවින් වචනයේද අර්ථභාවයෙන් නොමිදේ. හැමදේම වචන වලින් කියවන බැවින් ලොව ඇති සියල්ලම අර්ථයෝ වෙති. සාමාන්‍යයෙන් එකක් වූ ඒ අර්ථය හීනාර්ථය පරමාර්ථයයි දෙකොටසකට බෙදේ. ඇතැම් වචනයක් ඇසුණු කල්හි එහි අර්ථයේ වශයෙන් සිතට දැනෙන දෙය ඉතා මහත් දෙයක් හැටියට දැනුණත් ඒ දැනුණු දෙය සත්‍ය වශයෙන් නැති දෙයක් විය හැකිය. ඇතැම් වචනයක් ඇසුණු කල්හි එහි අර්ථයේ වශයෙන් දැනෙන දෙය ඉතා සියුම් අප්‍රකට දෙයක් වුවද එය සත්‍ය වශයෙන් ඇති දෙයක් විය හැකිය. මේසේ යන වචනය ඇසුණු කල්හි එයින් විශාල වස්තුවක් සිතට දැනේ. එය වැඩිදුර විමසා බැලුවොත් එහි කෙලින් තැබූ ලී කැබිලි සතරක්ද ඒවා එකිනෙකට සම්බන්ධ කිරීමට යෙදූ ලී කැබිලි සතරක්ද ඒවා මත අතුල ලෑලි කැබිලි කීපයක්ද ඇන ටිකක්ද දැකිය හැකිය. ඒවායින් එක් දෙයකදු මේසේ නොවේ. ඒ සියල්ලද මේසේ නොවේ. ඒ සියල්ල මේසේ නම් ඒ සියල්ල මිටියක් බැඳ තැබූ කල්ලිද ඒ ලීමිටිය මේසයක් විය යුතුය. එසේ නොවන්නේ ඒ සියල්ල මේසේ නොවන බැවිනි. ලී කැබලි ටික හැර මේසේ කියා දෙයක්ද නැත. මේසේ යන වචනය ඇසීමෙන් සිතට දැනුණු දෙය ලී කැබලි ටික ඒ ආකාරයෙන් එකිනෙකට සම්බන්ධ කළ කල්ලි ඒ ලී කැබලි වල සම්බන්ධ වී තිබෙන ආකාරය අනුව ඇති හැටියට සිතට හැඟෙන සත්‍ය වශයෙන් නොලැබෙන දෙයකි. අප භාවිතා කරන වචන වලින් බොහෝවක්ම ඇසුණු කල්හි ඒවායින් සිතට දැනෙන අර්ථ මේසේ යන වචනයෙන් දැනෙන අර්ථයේම සත්‍ය වශයෙන් නොලැබෙන්නා වූ අර්ථයෝය. පුටුව, ගෙය, දවස, මාසය, උතුර, දකුණ, ගොනා, මිනිසා යන මේ වචනවල අර්ථ විමසා බලනු. ඇතැම් වචනයක් ඇසුණු කල්හි එයින් අසන්නහුගේ සිතට හැඟෙන දෙය ඉතා අප්‍රකට දෙයක් වතුදු. එය සත්‍ය වශයෙන් ඇතියක් විය හැකිය. चित्त पस्स वेदना लोभ दोष मोह यनादि वचन वलिं හැඟෙන්නා වූ අර්ථයෝ මේ සාදියසේ මහත්ව නොවැටහෙන ඒවා වුවද සත්‍ය වශයෙන් ඇත්තා වූ අර්ථයෝය. සත්‍ය වශයෙන් නැත්තා වූ අර්ථය සත්‍ය වශයෙන් ඇත්තා වූ අර්ථය යන මේ දෙකින් සත්‍ය වශයෙන් නොලැබෙන අර්ථයට වඩා සත්‍ය වශයෙන් ලැබෙන අර්ථය උසස්ය. සත්‍ය වශයෙන් නොලැබෙන අර්ථය පහත්ය. එබැවින් සත්‍ය වශයෙන් ලැබෙන අර්ථය පරමාර්ථ නම් වේ. සත්‍ය වශයෙන් නොලැබෙන අර්ථය හීනාර්ථ නම් වේ. හීනාර්ථ පරමාර්ථයන්ගේ ලක්ෂණ. සත්‍ය වශයෙන් නොලැබෙන බව හීනාර්ථයාගේ ලක්ෂණයයි. සත්‍ය වශයෙන් ඇති බව පරමාර්ථයාගේ ලක්ෂණයයි. විමසන්නට මත්තෙන් මහත්ව පෙනී විමසන කල්ලි නැති වී යන බව හීනාර්ථයේ ලක්ෂණයයි. විමසන්නට මත්තෙන් නොපෙනී විමසත් විමසත්ම මතුවේවි ඒම පරමාර්ථයගේ ලක්ෂණයයි. දුර සිට බලන කල්ලි මහා ප්‍රදේශයක් වසාගෙන සිටින මහත් දෙයක්සේ පෙනී ලං වූ කල්ලි කිසිවක් නොපෙනෙන මීදුම මෙන් හීනාර්ථයේ විමසන කල්ලි නැති වී යන්නේ. දුරින් බලන කල්ලි කිසිවක් නොපෙනී අතගෑ කල්ලි තදින් දැනෙන යකඩයක ගිනියමසේ පරමාර්ථය විමසන්නට මත්තෙන් නොපෙනී තිබී විමසන කල්ලි ඇති බව තදින් දැනෙන්නට වන්නේය. පරමාර්ථය සොයාගත යුතු ආකාරය. ඇසුණු වචනානුසාරයෙන් දැනුණා වූද ඇසින් දැක දැනුණා වූද අර්ථයක් පරමාර්ථයක්ද නැතහොත් හීනාර්ථයක්ද යන බව දැන ගැනීම පිණිස විමසිය යුත්තේ ඒ දේ බෙදා බැලීමෙනි. බෙදන කල්ලිද මතු දැක්වෙන නීති දෙක සිත්හි තබාගෙන එය කළ යුතුය. එක එකමය. කිසි කලක එක දෙකක් නොවේ. දෙක දෙකමය. කිසි කලක දෙක එකක් නොවේ. යම් කිසි දෙයක් දෙකට කැඩිය හැකි වේ නම් එසේ කළ හැකි වනුයේ ඒ පළමුවෙන්ම දෙකක්ව තිබූ බැවිනි. එක් දෙයක් හැටියට සලකන දෙයක් 7-8කට 20කට 30කට කැඩිය හැකි වෙතොත් එසේ කළ හැකි වනුයේ ඒ පළමුවෙන්ම 7-8ක් 20ක් 30ක් වූ බැවිනි. වස්තු දෙකක් ලං වී ඇලි එකක් මෙන් තිබිය හැකිය. එහෙත් ඇලි මෙන් දෙක එකක් නොවේ. එය ඇලි තිබෙන දෙකකි. නැවත වෙන් කළ හැකි වන්නේ ඇලී වුවද දෙක වෙන්වෙන්වම පැවති බැවිනි. එක නම් සෑම කල්ලිම එකමය. කිසිම ආකාරයකින් ඒ එක දෙකක් නොකළ හැකිය. මුලින් එකක් ලෙස පෙනුණු දෙයක් දෙකට කැඩිය හැකි නම් දෙකට පැලිය හැකි නම් මුලින් පෙනුණු දෙය සත්‍ය වශයෙන් ඇති අර්ථයක් නොව හීනාර්ථයක් බව දත යුතුය. එකක් වශයෙන් සිතට පෙනුණු දෙයක් බෙද බෙදා බලන කල්ලි අන්තිමට නොබෙදිය හැකි දෙයක් ලැබෙනතුරු බෙදනු. අන්තිමට ලැබෙන්නා වූ නොබෙදිය හැකි ඒ දෙය සත්‍ය වශයෙන් ඇති දෙය බැවින් එය පරමාර්ථයයි දත යුතුය. යම් කිසි වචනයක් ඇසුණු කල්ලි එයින් සිතට දැනුණු දෙය කවරාකාරයකින්වත් නොබෙදිය හැකි දෙයක් නම් එය පරමාර්ථයකයි දත යුතුය. චිත්ත පස්ස වේදනා පඨවි ආපෝ තේජෝ ආදී වචන ඇසුණු කල්ලි දැනෙන අර්ථ නොබෙදිය හැකි ඒවාය. එබැවින් ඒවා සත්‍ය වශයෙන් ඇත්තා වූ පරමාර්ථයය. මේසය පුටුව ඇඳ පිඟාන කෝපය රෙද්ද ගස ගල ගෝනා මිනිසා දෙවියා යනාදී වචනානුසාරයෙන් දැනෙන අර්ථයෝ බෙදිය හැකි ඒවාය. එබැවින් ඒවා සත්‍ය වශයෙන් නැත්තා වූ හීනාර්ථයෝය. සම්මුතිය පඤ්ඤත්තිය යන වචන දෙකද හීනාර්ථය ප්‍රකාශ කිරීම සඳහා භාවිතා කරන වචන දෙකකි. පරමත්ත යන වචනය පරම අත්ත යන වචන දෙක එක් වූ කල්හි පරමත්ත කියාවේ. පරම යනු උත්තමය යන අර්ථය දක්වන වචනයකි. ලෝකයෙහි उत्तमय उसास्य යන වචන භාවිත කරනුයේ හොඳ වස්තුන්ට හා හොඳ පුද්ගලයන්ට. එහෙත් පරම යන වචනයෙන් අදහස් කරන උත්තම බව නම් හොඳ බව හෝ නරක බව හෝ නොව හොඳ බැව්හි හෝ නරක බැව්හි වැඩි බව. එබැවින් ඊටාම හොඳ කුසලයට පරම කුසලයයිද ඊටාම නරක පාපයට පරම පාපයයිද ඊටාම හොඳ සැපයට පරම සුඛයයිද ඊටාම නරක දුකට පරම දුක්ඛයයිද කියනු ලැබේ. තවද ඊටාම හොඳ මිතුරාට පරම මිත්‍රයායයිද ඊටාම නරක සතුරාට පරම සතුරායයිද ඊතා උසස් ලාභයට परम लाभयद इता उसास दानयट परम दानयद कियनु लबे. मे सैम तनम परमयान वचनें गणनुए ए स्वभावयागे वैडि भवय. मेहि उत्तम भवयई कियनुए ए वैडि भवटे. हीनार्थयई की सत्य वचनें नोलबेन अर्थयद सत्य वशेन नेतात එක්තරා ආකාරයකින් ලෝකයාගේ පිළිගැනීමේ සැටියට ඇති අර්ථයකි. ඒවායේ ඇති බවට වඩා මහත් වූ ඇති බවක් සත්‍ය වශයෙන් ලැබෙන අර්ථයේයි ඇත. එබැවින් එය සත්‍ය වශයෙන් නොලැබෙන අර්ථයට වඩා ඇතිකමින් හෙවත් විද්‍යමානත්වයෙන් උසස්ය. ඒ උසස් බව සලකා සත්‍ය වශයෙන් ලැබෙන ධර්මයන්ට පරමාර්ථයයි කියනු ලැබේ. හොඳ නරක දෙක නිසා කියන උතුම් බව හා හීන බව අනෙකකි. ඒ ක්‍රමයේ සැටියට කියන කල්හි කුසල පක්ෂයට ගැනෙන පරමාර්ථය උත්තම ධර්මයෝය. අකුසල පක්ෂයට ගැනෙන පරමාර්ථය හීනයෝය. මේ ක්‍රම දෙක අවුල් නොකරගත යුතුය. නොපෙරලීමය නොවෙනස්වීමය යන අර්ථ දැක්වීම සඳහා පරම යන පදයේ යෙදුණු තැනක් දක්නට නැත. ඇතැමුන් නොපෙරලීමක් නොවෙනස්වීමක් ගැන හා පහම් පඩික්කම් උපමා වගේකුත් පරමාර්ථය විස්තර කිරීමෙහිලා කියතත් ඒවා මෙහි අනුචිතය. ඒවායින් වනුයේ පරමාර්ථයේ තවදුරටත් අවුල් වී යෑමය, වැසී යෑමය. ඒ නොපෙරලීම් කතාව නිසා ඇතැම් වූ නොපෙරලෙන නොවෙනස් වන දෙය නම් නිවන පමණය. පරමාර්ථය වනුයේ ඒ නිවන පමණක්මයයි වරදවා ගත්හ. පෙරලීමේ කතාව අත්හැර දැමුවහොත් එබාඳු අවුල් නොවනු ඇත. ආභිධර්මිකයන් අතරට හා ඇතැම් අභිධර්ම පොත්වලටද මේ නොපෙරලීමේ කතාව වැදී තිබෙන්නේ පරමෝ උත්තමෝ අවිපරිතෝ අත්තෝ පරමත්තෝ යන ටීකා පාඨෙහි අවිපරිතෝ යන පදයේ වර්ධවා තේරුම් ගැනීමෙනයි සිතමු. නොපෙරලීම යන අර්ථය දැක්වීම සඳහා අවිපරිත શબ્දය ත්‍රිපිටක පාළියේ යෙදුණු තැනක් දක්නට නැත. ත්‍රිපිටක පාළියේ ඒ શબ્දයේ යෙදී තිබෙනු දක්නට ලැබෙන්නේ සත්‍ය යන අර්ථය දැක්වීම පිණිසය. විභාවිනී ටීකාකාරයන් වහන්සේ ඒ යොදා තිබෙන්නේද සත්‍ය යන අර්ථය දීම සඳහාමය. ටීකාචාර්යන් වහන්සේ පරම යන වචනේ අර්ථය उत्तम यान वचनें किया ए उत्तम भाव कुशलादिवसे नन आयुरिंग किया है कि बेविंग यही अदास करन उत्तम भावे नाम सत्यवसें अतिभावे यानवाग दक्वनु पिनिस सत्यार्थवाची अविपरित शब्दे योदाति बे. परमो उत्तमो अविपरितो अत्तो परमत्तो यान्ने ही तेरुम उत्तम वू सत्य वू अर्थे परमार्थे यानुई. व्याकरण पोत्वल पेरलिय දැක්වීම පිණිස විපරිත යන වචන යොදා තිබේ. මේ අවුල සිදු වී තිබෙනුයේ අවිපරිතෝ යන ටීකා වචනයේ අර්ථය විවරණ පොත්වල ආ විපරිත යන්නට අනුව වර්ධවා ගැනීමෙනයි සිටිය හැකිය. මේ අවුල සිදු වී තිබෙනුයේ අවිපරිතෝ යන ටීකා වචනයේ අර්ථය විවරණ පොත්වල ආ විපරිත යන්නට අනුව වර්ධවා ගැනීමෙනයි සිටිය හැකිය. අර්ථේ වනාහි මූලාර්ථය විකෘත්‍යාර්ථයයි දෙවැදෑරුම් වේ. මුලින්ම තිබූ දෙය මූලාර්ථයයි. මූලාර්ථයක් වෙනස් කොට තනන ලද වස්තුන් විකෘත්‍යාර්ථයෝය. මැට්ට මූලාර්ථයකි. එයින් තනු සැලී ආදීහු විකෘත්‍යාර්ථයෝය. ලෝහය මූලාර්ථයකි. එයින් තනු ආයුධ භාජනාදීහු විකෘත්‍යාර්ථයෝය. ලිය මූලාර්ථයකි. එයින් කළ පුටුමේස ආදී වූ විකෘත්‍යාර්ථයෝය. මූලාර්ථය සැබෑවටම ඇතියකි. විකෘත්‍යාර්ථය නම් සැබෑවටම නැති පෙනෙන්නට පමණක් ඇති හරයෙන් හිස් දෙයකි. මැටි, ලෝහ, ලී යන මේවා මූලාර්ථයයි කීයේ ඒවා සැබෑවටම මූලාර්ථ නිසා නොව මූලාර්ථ විකෘත්‍යාර්ථ දෙක හඳුන්වා දීමට උපමාවක් වශයෙන්ි. සජීව අජීව වස්තු සම්භාරයක් වූ ලෝකයේ තුලට තමන් වහන්සේගේ ඊතා තියුණු නුවණ බස්වා ලෝකයේ එක් තැනකදු නොහැර ඊතා ගැඹුරු තැන ඊතා සියුම් තැන දක්වා ඥාන නැමැති හස්තේ යවා එයින් සියුම් ලෙස පිරිමදිමින් ලෝක තත්ත්වය ඉතා සියුම් ලෙස විමසූ බුදුන් වහන්සේ විසින් දක්නා ලද ඉතා සියුම් වූ මූලාර්ථ කොටසක් ඇත්තේය. පරමාර්ථයයි කියනුයේ ඒවාටය. ඒවාට පරමාර්ථයයි කියනුයේ සැබෑවටම ඇති නිසාය. සජීවාජීව සකල වස්තුම ඇති වී තිබෙනුයේ ඒවායිනි. එබැවින් ඔහු මූලාර්ථ නමුදු වෙති. ලෝතතු විමසන්නෙකුට එහි සාරය වශයෙන් ලැබෙන්නේද ඒවාය. එබැවින් ඒවාට සාරාර්ථයයි කියන්නටද වටනේය. තථාගතයන් වහන්සේ විසින් කළ පරීක්ෂණයයි කීයේ මහබෝ මැඩදී ලෝතුරා බුදුවීම සඳහා උන්වහන්සේ විසින් කළ විදර්ශනාවටය. එතනදී උන්වහන්සේ නොදුටු උන්වහන්සේගේ නුවණට හසු නොවු කිසිදු අර්ථයක් නැත. උන්වහන්සේ දුටු පරමාර්ථ ධර්ම කොතෙක්ද යන බව උන්වහන්සේම මිස අනෙකෙක් නොදනිති. එහෙත් පරමාර්ථ ධර්ම ඊතා බොහෝ ගණනක් නම් නැති බව කිය යුතුය. අභිධර්ම පොත්වල දක්නා ලැබෙන ප්‍රමාණයෙන් නම් ඇත්තේ පරමාර්ථ ධර්ම 280කි. ඒ 280 කොටින් කියන කල්ලි චිත්තය, චෛතසිකය, රූපය, නිර්වාණයයි කියා සතරෙක් වේ. පරමාර්ථ ධර්මය වනාහි ගස්ගල්සේ මහත්ව ඇසට පෙනෙන්නට ඇත්තාහු නොවේති. පරමාර්ථ සියල්ලම ක්‍රියාවෝය, අද්‍රව්‍යයෝය. ක්‍රියා තත්ත්වයේ මනවින් නොඅටහාගත් තැනත්තාට පරමාර්ථයන්ගේ තත්ත්වය වටහා ගැනීම අපහසුය. පරමාර්ථ ධර්ම තත්ත්වය දැනගනු රිසි තැනැත්තා විසින් පළමුවෙන් ක්‍රියා තත්ත්වය පිළිබඳ හොඳ අවබෝධයක් ඇති කර ගත යුතුය. ක්‍රියා තත්ත්වය අවබෝධ කරගත් පසු ඔහුට පරමාර්ථ තත්ත්වය අවබෝධ කර ගැනීම පහසුය. එබැවින් මෙහි පළමු කොට ක්‍රියා තත්ත්වය පිළිබඳ කුඩා විවරණයක් කරනු ලැබේ. ද්‍රව්‍ය ගුණ ක්‍රියා වශයෙන් ලොව ඇති සියල්ල තුනට බෙදිය හැකිය. එයින් වට බව, සතරැස් බව, දික් බව, කොට බව, පළල බව, පටු බව ආදී ගුණයන්ට ආධාර ස්ථානවන සත්ව ඌද අසත්ව ඌද සියල්ල ද්‍රව්‍යෝය. ද්‍රව්‍යයන්ගේ සෙලවීමය, ඇතිවීමය, නැතිවීමය, පැවතීම යන මේවා ක්‍රියාය. කෑම බීම යෑම ඒම කැපීම තැලීම පිසීම යන ආදී ද්‍රව්‍යයන්ගේ සැලවීමය. ලෝකෙහි ක්‍රියාවසෙන් සලකන දෙයින් වැඩියක්ම ද්‍රව්‍ය චලනයෝය. ද්‍රව්‍ය ඇසට පෙනෙන්නකි. ක්‍රියාව එසේ ඇසට පෙනෙන්නක් නොවේ. එය ද්‍රව්‍ය බලා එය අනුව සිතින් දත යුත්තකි. අනුමානෙන් සලකා ගත යුත්තකි. ක්‍රියා පෙනෙතැයි සිතනුවේ ක්‍රියා තත්ත්වය නොදැනීම නිසාය. මාර්ගයේ රථයක් යනකල්ලි පෙනෙන්නේ රථයේ පමණකි. යෑම නොපෙනේ. එය ඇසට අවිශේය. යන රථයේ එක් තැනකදී ඇසට පෙනී සැනකින් එතන නොපෙනී එයින් ඔබට පෙනේ. එතැනද නොපෙනී එයින් ඔබ පෙනේ. මෙසේ මාර්ගයේ තැනින් තැන රථයේ පෙනීමෙන් රථයේ යෑම අනුමානෙන් මනසට දැනේ. මිනිසකු යනකල්හි මිනිස් සිරුර එක් තැනක පෙනී එය ළඟ තැනද එතැන පෙනී එය ළඟ තැනද පෙනෙන්නට වන්නේය. එසේ මිනිස් සිරුර තැනින් තැන පෙනීමෙන් මිනිසාගේ ගමන ක්‍රියාව මනසට අනුමානෙන් දැනේ. අතක් ඔසවන කල්හි ඔසවන අත එක් තැනක පෙනී දෙවනුව ඊටත් උඩින් තිබෙනු පෙනේ. තුන්වෙනුව ඊටත් උඩින් තිබෙනු පෙනේ. සතරවෙනුව ඊටත් උඩින් පෙනේ. පස්වෙනුව ඊටත් උඩින් පෙනේ. මෙසේ අත පළමු තිබූ තැන්වල නොපෙනී උස්ව පෙනීමෙන් අත ඔසවන බව සිතට දැනෙන්නේය. ඇසට පෙනෙන්නේ අතමය. අත ඔසවනු පෙනේයයි කීම ලෝකයාගේ පිළිගැනීම් මාත්‍රෙන් සත්‍යයක් වතුදු පරම සත්‍යයක් නොවේ. එසවීම් ක්‍රියාවේ යනු අත නිසා ඇතිවන්නා වූ එක්තරා වේගයකි. මිනිසාගේ ගමනයයි කියනුයේද මිනිස් සිරුර නිසා ඇති වූ වේගයකි. රතේ ගමන යනුද රතේ නිසා ඇති වූ එක්තරා වේගයකි. ක්‍රියාවල දීර්ඝ කාලයක් පවත්නා ස්වභාවයක් නැත. කර අවසන් කරනු සමගම අභාව ප්‍රාප්ත වීම සෑම ක්‍රියාවකම සැටියය. යනතෙක් ගමන ක්‍රියාව පවතී. යෑම නවත්වනු සමගම අවසන් කරනු සමගම ගමන ක්‍රියාව අභාව ප්‍රාප්ත වේ. ඉදිරියට එයින් ඉතිරිවන කිසිවක් නැත. අත එසවීම ක්‍රියාව පවත්නේ අත ඔසවමින් සිටිනතෙක් පමණකි. එසවීම අන්තිම තැනට අත පැමිණෙනු සමගම එසවීමේ ක්‍රියාව අභාව ප්‍රාප්ත වේ. මෙසේ සෑම ක්‍රියාවක්ම අභාව ප්‍රාප්ත වන බව දත යුතුය. පැය ගණන්, දින ගණන්, මාස ගණන්, වර්ෂ ගණන් පවත්නා ක්‍රියා ඇති සැටියට ලෝකයා සලකනුවේ එකමෙන් පෙනෙනසේ බැඳී පවත්නා වූ ක්‍රියා පරම්පරාවල් එක් කොට එක් ක්‍රියාවක් සැටියට සිතා ගැනීමෙනි. ඇත්ත වශයෙන් කියන කල්හි පැයක් නොව විනාඩියක් තත්පරයක් පමණකල් පවතින ක්‍රියාවකදු ඇති බව නොකිය හැකිය. මතු දැක්වෙන කරුණු නුවණින් සලකා ඒ බව තේරුම් ගත යුතුය. යෑම එක් ක්‍රියාවකි. සිටීම එයට විරුද්ධ වූ අනෙක් ක්‍රියාවකි. යමෙක් යේ නම් එකල්හි හේ නොසිටි. යමෙක් සිටී නම් එකල්හි හේ නොයයි. එක් අයෙකුට අන්‍යෝන්‍ය විරුද්ධ වූ ඒ වැඩ දෙක එකවර සිදු නොකළ හැකිය. මිනිසකු සැතැප්මකින් ඔබ පිහිටි ගමනකට පැයකින් ගියහොත් එය පැයක් පැවති සැතැක්මත් දිග ගමන ක්‍රියාවක් සැටියට සාමාන්‍යයෙන් සලකනු ලැබේ. ඇත්ත වශයෙන් කියතොත් එක් එක් ක්‍රියාවක් නොව ගමන ක්‍රියාවැලකි. එය ක්‍රියාවැලක් බව මෙසේ තේරුම් ගත යුතුය. සැතපුමක් දිග මාර්ගයේ යන තැනැත්තා එහි නොසිටි තැනක් නැත. සිටියේදී ඔහු නොගියේය. යද්දී නොසිටියේය. එසේ කියනුයේ ඒ දෙක එක් අයෙකුට එකවර සිදු කළ නොහෙන බැවිනි. පය ඔසවා ඉදිරියට ගෙන යෑම යෑමය. පය බිම තැබීම සිටීමය. යන තැනැත්තා නිතරම එක් පයක් ඔසවා ඉදිරියට ගෙන එයි. එය ඔහුගේ යෑමය. අනික් පය ඔසවනු පිණිස හේ ඒ පය බිම තබයි. එය ඔහුගේ සිටීමය. ගමන සිටීමෙන් අවසන් වේ. සිටීම ගමනින් අවසන් වේ. යන්නහු යනුයේ පියවරක් පාසාම සිටීමෙනි. සැතපුමක් යන තැනැත්තා විසින් පියවරක් පාසා කළ සිටීම් සියල්ලම ගණනකට නොගෙන ඒ සිටීම් අතර සිදු කළ වෙන්වෙන් වූ යෑම් රාශිය එක්කොට එකක් වශයෙන් සලකන කල්හි සැතපුමක් දිග ගමනක් පැයක් පැවති ගමනක් පෙනේ. එහි සත්‍ය නම් සැතැක්මක් දිග මාර්ගයේ පැවති සිටීම් ක්‍රියාවැලක් හා යෑම් ක්‍රියාවැලක් බවය. සැතපුමක් යෑමට දහස්වරක් පය ඉදිරියට තබන්නට වේ නම් ඒ ක්‍රියාවැලට සිටීම් දහසක් හා යෑම් දහසක් ඇති බව කිය යුතුය. එසේගත් කල්හි එක් සිටීමක එක් යෑමක කාලය ඉතා ලුහුඬු බව වැටහෙනු ඇත. ඒ එක් එක් ක්‍රියාවක ආයුෂය පැයෙන් 2000න් පංගුවක් බව කිය යුතුය. මෙයද ක්‍රියාව ඇති සැටියට බෙදා දැක්වීමක් නොව එහි සැටි තේරුම් ගැනීමට පමණක් කියන ලද්දකි. සත්‍ය නම් පැයකින් 2000න් පංගුවක් නොව ලක්ෂයෙන් පංගුවක්වත් පවත්නා ක්‍රියාවක් නැති බවය. ක්‍රියාතත්ත්වය තවත් මදක් දුරට වටහා ගැනීමට තවත් කාරණයක් කියනු ලැබේ. පොළවේ පෙරලී යන රෝදයක ගමන ගැන කල්පනා කරනු. නොපෙරලී තිබෙන කල්ලි රෝදේ බිමට බර වී තිබෙන්නාක් මෙන්ම යන කල්ලිද එය බිමට බර වී සිටීමෙන්ම යන්නේය. රෝදයෙන් පෙරලී ගිය බිමෙහි එය නොසිටි තැනක් නැත. රෝදේ පෙරලීම එක් ක්‍රියාවකි. බිමට බර වී සිටීම එයට විරුද්ධ වූ අනෙක් ක්‍රියාවකි. කොතෙක් වේගයෙන් පෙරලී යන රෝදයක් වුවද පෙරලෙන වාරයක් පාසාම බිම සිටින්නේය. සිටින කල්ලි නොපෙරලෙන්නේය. එක වස්තුවකට ඒ ක්‍රියා දෙක එකවර සිදු නොකළ හැකි බැවින් රෝදේ ගමනයයි කියනුවේ පෙරලීමක් ළඟට සිටීමක්ද සිටීමක් ළඟට පෙරලීමක්ද ඇත්තා වූ ක්‍රියාවැලකටය. සාමාන්‍ය ලෝකයා විසින් ඒ ක්‍රියාවැල එයට අයත් සිටීම් සියල්ලටම ගණනකට නොගෙන හැරදමා පෙරලීම් රාශිය එක් කොටගෙන එක් ක්‍රියාවක් ලෙස සලකනු ලැබේ. කාරණය ඇති සැටියට කියතොත් රෝදයක අඟලක් දුර පෙරලීමේදීම එකින් එකට පෙරපසු වී සිදුවන පෙරලීම් හා සිටීම් ක්‍රියා බොහෝ ගණනක් සිදුවන බව කිය යුතුය. එහි නිශ්චිත සංඛ්‍යා ප්‍රමාණයක් නොදැක්විය හැකිය. අඟල යම් පමණ කොටස් වලට බෙදිය හැකි වේ නම් ඒ ප්‍රමාණයෙන් ක්‍රියා සංඛ්‍යාව කිව යුතුය. රෝදයේ අඟලේ කොටස් වලින් එක් කොටසක සිට එය ළඟ කොටසකට පෙරලෙයි. එහි සිට එය ළඟ කොටසට පෙරලෙයි. එහි සිට එය ඊළඟ කොටසට පෙරලෙයි. මෙසේ පෙරලී යන බැවින් අඟලේ සෑම කොටසකදීම පෙරලීම් සිටීම් වශයෙන් රෝදේ පිළිබඳ ක්‍රියා දෙකක් සිදුවේ. අඟල නොයෙක් ක්‍රමවලට කොටස් කළ හැකිය. තුනී කරදාසි 200ක් එක් කළ කල්ලි අඟලක් පමණ ඝන වේ. එබැවින් තුනී කරදාසිවල ඝන ප්‍රමාණයෙන් අඟල කොටස් කළහොත් එය කොටස් 200කට බෙදේ. අඟලක් වූ බිම එක කරදාසියක ඝන ප්‍රමාණයේ සිට එය ළඟ කොටසට පෙරලීම එක් ක්‍රියාවකි. රෝදය එයට බර වී සිටීමෙන් ඒ ක්‍රියාව අවසන් වේ. නැවත එය ළඟ කොටසට පෙරලෙයි. එකල්හි සිටීම් ක්‍රියාව අවසන් වේ. මෙසේ සෑම කොටසකදීම පෙරලීම් සිටීම් වශයෙන් ක්‍රියා දෙකක් සිදුවන බැවින් කරදාසිවල ඝන ප්‍රමාණයෙන් අඟල බෙදා කියන කල්හි රෝදයේ අඟලක් පසු කිරීමේදී එකකට එකක් පෙරපසු වී සිදුවන පෙරලීම් 200ක් හා සිටීම් 200ක් දැයි ක්‍රියා 400ක් සිදුවන බව කිය යුතුය. වේගයෙන් ගමන් කරන රියක රෝදයකට අඟලක් දුර යෑමට ගතවන කාලය තත්පරයකුත් නොවන්නේය. ඒ ගණනින් බලන කල්හි තත්පරයක් තුලදී එකකට එකක් පෙරපසු වී සිදුවන ක්‍රෝධය පිළිබඳ ක්‍රියා 400ක් සිදුවන බව කිය යුතුය. එසේ ගන්නා කල්හි එක් ක්‍රියාවක ආයුෂයේ තත්පරයෙන් 400න් පංගුවක් බව කිය යුතුය. මෙයද උපමා කතාවකි. සත්‍ය නම් තත්පරයෙන් ලක්ෂයෙන් පංගුවක් පමණවත් ක්‍රියාවක් නොපවත්නා බවය. පරමාර්ථ ධර්මයෝයි කියනු ලබන චිත්ත චෛතසික රූපයෝ තත්පරයෙන් ලක්ෂයෙන් පංගුවක් පමණටවත් ආයු නැත්තා වූ ක්‍රියාවෝය. ලෝකෙහි දික්ක්‍රියා සැටියට කල්පවත්නා ක්‍රියා සැටියට සලකන සියල්ලම එක් එක් ක්‍රියාවක් නොව ක්‍රියාවැල් ක්‍රියා පරම්පරාවල් බව දත යුතුය. පරමාර්ථය හා භාෂාවේ වචන. පරමාර්ථ ධර්මයන් නිවැරදි සැටියට තේරුම් ගත හැකි ලෙස කීමට හා ලිවීමටත් ඇති ප්‍රධාන අපහසුව ප්‍රධාන බාධාව භාෂාවේ වචන හිඟකමය. කිසිම ආකාරයකින් වෙන් නොකළ හැකි සැටියට එකිනෙක ගැටී බැඳී උපදින්නා වූද සමූහ සන්තති ගණයන්ගෙන් වැසී පවත්නා වූද පරමාර්ථ ධර්ම වෙන්වෙන් වශයෙන් සාමාන්‍ය මිනිස්යන්ගේ චක්ෂුරාදීන්ට හා මනසටද හසු නොවේ. භාෂාවේ ඇති වචන නම් මිනිසුන්ගේ සිතට හසු අර්ථයන් පැවසීමට ඔවුන් විසින් ඇති කළ ඒවාය. නොදත් අර්ථයන් පැවසීමට ඇති කළ වචන නැත. පරමාර්ථයේ සාමාන්‍ය මිනිසා විසින් නොදුටු දෙයක් බැවින් ඒවා පැවසීමට සුදුසු වචන භාෂාවල හිඟය. එහෙත් පරමාර්ථය ප්‍රකාශ කළ යුතුව තිබෙන්නේ අපරමාර්ථයන් පැවසීම සඳහා ලෝකයා විසින් ඇති කරගෙන තිබෙන වචනවලිනි. එහෙත් ඒ වචන අතර යම්කිසි පරමාර්ථ ධර්මයක් නිවැරදි ලෙස පිරිසිදු ලෙස ਸਰවාකාරයෙන් අසන්නාට අර්ථය හැඟෙන සැටියට ප්‍රකාශ කළ හැකි තනි වචන දුර්ලභය. අපරමාර්ථයන් පවසනු පිණිස ඇති කරගෙන තිබෙන වචන වලින් පරමාර්ථය ප්‍රකාශ කරන කල්හි ප්‍රකාශ කරන්නට යන අර්ථය පිළිබඳ අඩු වැඩිකම් නොයෙක් විට සිදුවේ. පොල්ගසින් හටගන්නා gediy හැඳින්වීමට පොල් gediyයි කියන කල්හි ඇට්ටි gediy කුරුම්බා gediy අතහැරී පොල්ගසින් හටගන්නා ගෙඩියේ එක් අවස්ථාවක් පමණක් කියවෙන්නක් මෙන් ඇතැම් වචනයකින් පරමාර්ථ ධර්මයක් කී කල්ලි ධර්ම ශරීරය අතහැරී එහි යම්කිසි ගුණයක් පමණක් කියවන්නේය. ගොනකු හැඟවීමට අං ඇති සතායයි කියවහොත් එයට තවත් සතුන් අසු වී එන්නක් මෙන් ඇතැම් වචනයකින් පරමාර්ථ ධර්මයක් කී කල්ලි අදහස් කරන අර්ථයෙන් අන්‍ය අර්ථද එයට හසු වී එන්නේය. වචන හිඟකම නිසා තිබෙන වචන වලින් කියන කල්හි අර්ථය පිළිබඳ වූ නොයෙක් අඩුවැඩිකම් ඇතිවන බැවින් ධර්මය සොයන්නවුන් විසින් වචනයම ප්‍රමාණ නොකොට වචනානුසාරයෙන් දැනගන්නා ලද අර්ථය කාරණානුකූලව නැවත නැවත සිතා පිරිසිදු කරගත යුතුය. මේ වචන දුර්ලභත්වය නිසා එක් එක් පරමාර්ථ ධර්මයක් දැක්වීමට වචන බොහෝ ගණනක් කියන්නට සිදුවේ. ධම්මසංගණී ප්‍රකරණෙහි ලෝභය නැමැති එකම අර්ථය දක්වා තිබෙන්නේ වචන 100කිනි. ද්වේෂය දක්වා තිබෙන්නේ වචන 20කිනි. මෝහය දක්වා තිබෙන්නේ වචන 20කිනි. අන්‍ය පරමාර්ථ ධර්මයන් දක්වා තිබෙන්නේද එසේම බොහෝ වචනවලනි. එක් එක් ධර්මයක් දැක්වීම සඳහා ගෙන තිබෙන වචන අතුරෙන් ඇතැම් වචනයකින් දක්වන්නට යන ධර්මයාගේ යම්කිසි එක් අවස්ථාවක් කියවේ. ඇතැම් වචනයකින් එහි යම්කිසි ගුණයක් කියවේ. ඇතැම් වචනයකින් ඒ ධර්මයේ පහළවීමට ඇති ප්‍රධාන හේතුවක් කියවේ. ඇතැම් වචනයකින් ධර්මයෙන් ඇතිවන ඵලයක් කියවේ. ඇතැම් වචනයකින් තවත් ධර්මයක් සමග ඒ ධර්මය කියවේ. ධර්මයේ තේරුම් ගන්නා තැනැත්තා විසින් එය නිවැරදිව තේරුම් ගැනීමට නම් ඒ හැම වචනයක්ම හොඳින් විමසා සියල්ලේම අර්ථය පිඬු කොටගෙන පරමාර්ථය පිරිසිදුව සොයාගත යුතුය. එය ඊතරම් ලෙහෙසියෙන් කළ හැකි දෙයක්ද සෑම දිනාටම කරගත හැකි දෙයක්ද නොවේ. බුදුන් වහන්සේ විසින් වචන 100කින් ලෝභය වදාලේ මෙසේය. තත්ත කතමෝ ලෝභෝ යෝ රාගෝ සරාගෝ අනෝනයෝ අනුරාදෝ නන්දි නන්දිරාගෝ චිත්තස්ස සරාගෝ ඉච්ඡා මුච්ඡා අජ්ජෝසානං ගේදෝ පලිගේදෝ පංගෝ සංකෝ ඒජා මායා ජනිකා සංජනනී සිබ්බනී ජාලනී සරිතා විසත්තිකා සුත්තං විසටා ආයුහිනී දුතියා පණිදි භවනෙත්ති වනං වනතෝ සාන්තවෝ සිනේහෝ අපෙක්ඛා පටිබන්දු ආසා ආසින්සනා ආසින්සිතත්තං රූපාසා සද්දාසා ගන්ධාසා රසාසා පොට්ටබ්බාසා ලාභාසා ධනාසා පුත්තාසා ජීවිතාසා ජප්පා පජප්පා අභිජප්පා ජප්පනා ජප්පිතත්තං ලෝලුප්පං ලෝලුපායනා ලෝලුපායිත්තං පුච්ඡාංජිකතා සාදු කම්මතා අධම්ම රාගෝ විසම ලෝභෝ නිකාන්ති නිකාමනා පත්තනා පීහනා සම්පත්තනා කාමතණ්හා භවතණ්හා විභවතණ්හා රූපතණ්හා අරූපතණ්හා නිරෝධතණ්හා සද්දතණ්හා ගන්ධතණ්හා රසතණ්හා පොට්ටබ්බතණ්හා ධම්මතණ්හා ඕගෝ යෝගෝ ගාන්තෝ උපාදානං ආවරණං නීවරණං ඡාදනං බන්ධනං උපක්ඛිලේසෝ අනුසයෝ පරිඋට්ඨානං ලතා වේවිච්ඡං දුක්ඛ මූලං දුක්ඛ නිදානං දුක්ඛප්පභවෝ මාරපාසෝ මාරපලිගං මාරවිසයෝ තණ්හා නදී තණ්හා ජාලං තණ්හා ගද්දල්ලං තණ්හා සමුද්දෝ අභිජ්ජා ලෝභෝ අකුසල මූලං අයං වුච්චති ලෝභෝ. සිංහල භාෂාවේ හා පාලි භාෂාවේ ව්‍යවහාර ක්‍රම එකිනෙකට බොහෝ වෙනස් බැවින් පාලිය ඇති සැටියට සිංහලට නගා කීයේද එයින් සිංහලයාට අර්ථය පහසුවෙන් අවබෝධ නොවේ. ඒ අර්ථය හැඟවීමට සිංහලයන් ව්‍යවහාර කරන වචනම සොයා ඒ වචනවලින් පරමාර්ථයන් දැක්විය යුතුය. එසේ දැක්වීම ඉතා අමාරු වැඩකි. එහෙත් ඒ අර්ථය පැවසීමට සිංහලයන් ව්‍යවහාර කරන වචන හැකි පමණින් සොයා ඒ වචන වලින් මෙහි පරමාර්ථ ධර්ම විස්තර කරනු ලැබේ.